हाँ अरे आय भुवन हेमोट में शुभ रात्रि अखिल प्रार्थना करना थिंग अद्दवासे सुपुरु दुपारी दे अन्न आइलैंडिंग कॉलेज के एक अवसर अपे आदरणीय दारू होते मैंने रात्रि यदि मुनगे है ना आपी आते दवसे कथा करो मु දවස් අපි කතා කරමු පොඩි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න තමයි අද දවස් තීරණය කරේ. ඉතින් බලමු අපි ව්‍යාකරණ වලට අදාළව පුංචි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරලා ඉතින් ඔබ විභාගයට යන්න ඉන්න අය නිසා පොඩ්ඩක් අපි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරලා බලමු. ඉතින් මිනිසෙකුට කළ හැකි උපරිම දේ කුමක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට සමහරට උත්තරයක් නැති වෙන්න පුළුවන්. මිනිසෙකුට කළ හැකි උපරිම දේ මිනිසෙකුට කළ හැකි උපරිම දේ තමයි මිනිසෙකු වීම. මිනිසෙකුට කළ හැකි උපරිම දේ තමයි මිනිසෙකු වීම. එතකොට මිනිසෙකුට සතෙක් වෙන්න පුළුවන්. හැබැයි සතෙකුට මිනිහෙක් වෙන්න බෑ. ඒත් මිනිසෙකුට සතෙක් වෙන්න ඉතාම අඩු වෙලාවයි යන්නේ. ඉතින් මිනිසෙකුට මිනිසෙක් වෙන්න පුළුවන් නම් වෙන්නෙම නැති දේ තමයි ගොඩක් වෙලාවට මිනිසෙක් මිනිසුන් විදිහට ඉපදෙලා මිනිසුන් විදිහට මිය යන්නේ. ඉතින් අද විශේෂ දවසක් නේ අද ඇවිල්ලා ගුරු දිනේ. ඒ නිසා මේ ඔබේ හදවතේ මම තියෙන අදහසක් මිනිසෙකු ලෙස උපන් ඔබ මිනිසෙකු ලෙසම ජීවත් වෙලා මිනිසෙකු ලෙස මේ යන්න පුළුවන් නම් ඒ තමයි මිනිසෙකුට කළ හැකි උත්තරීතරම දේ. ඉතින් ඒකත් ඔබේ හදවතේ ලෙන්ගතු තැනක තියලා අද දවසේ අපි පන්තිය පටන් ගමු. ඉතින් ඒ වගේ මම ඔබට මතක් කරනවා මේ සේරම ශ්‍රේණි වලට අදාළව ඔබටත් අදාළව දිනුසාර ශිෂ්‍යයා කියලා ආයිලර්නින් කොලෙජ් එකේ අපි තියෙනවා පුංචි දක්ෂයෙකු තෝරා ගැනීමේ තරඟයක්. ඉතින් ඔබ පුංචි නෑ දැන් ස්වාධීන තීරණ ගන්න පුළුවන් වයසට ඔන්න මෙන්න ඇවිල්ලා තියෙන. සා ඔබටත් පුළුවන් මේ දිනුෂාර ශිෂ්‍ය බවට පත් වෙලා අපිත් එක්ක මේ ශිල්ප යාත්‍රාවේ ඉන්න ගමම ජයග්‍රාහී කෙනෙක් බවට පත් වෙන්න. සා අපි ඔබට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක ඒ ජයග්‍රාහී කුසලානේ ජයග්‍රහණී සම්මානය ඔබේ නමින් ලියව ගන්න කියලා. හරි. ඉතින් එහෙනම් තවදුරටත් අපි කාලය ගන්නේ නැතුව යම් ප්‍රශ්න පත්‍රයට මම ප්‍රශ්න පත්‍ර ෂෙයා කරන්න. අපි ප්‍රශ්න පත්‍රය ෂෙයා කරගෙන කතා කරමින් අපි සාකච්ඡා කරමින් ප්‍රශ්න
මං හිතනවා අපිට ප්‍රශ්න පත්‍රේ පේනවා ඇති කියලා මට පුංචි හෑන්ඩ් මාක් එකක් දාන්න ප්‍රශ්න පත්‍රේ පේනවා නම් ඊට වඩා ලේසියි මට දැනගන්න හරි හරි මේක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් මේක විභාගයටම ආපු ප්‍රශ්න පත්‍රයක් මොඩල් එකක් නෙමෙයි මේක රජයේ විභාගයටම ආපු ප්‍රශ්න පත්‍රයක් අපි ටිකක් සාවධානව හිමින් සාකච්ඡා කරගෙන යම් පළවෙනි ප්‍රශ්න කීපය ඉතාම ලේසි ඉතින් ඒ ලේසි ප්‍රශ්න කීපය ඕනෑම හරි මෙසේජ් එකක් තියෙනවා ඒකත් කරලා බලන්න හරි ඕනෑම කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් යම්කිසි ප්‍රශ්න සංඛ්‍යාවක් ප්‍රශ්න පත්‍රයකට දානවා තව පහසු ප්‍රශ්න සංඛ්‍යාවක් එනිසා මුලින් තියෙන ප්‍රශ්න කීපය ඇත්තටම මේ ඕනෑම කෙනෙකුට ලියන්න පුළුවන් විදිහේ ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ සමන් ඔබට පුංචි මිනිත්තු කීපයක් දෙනවා මේක ඇතුලේ ඔයාට මේ මේ මුල් ප්‍රශ්න කීපයට උත්තර ටික ටිකන් මේක දිහා බලාගෙන ඉඳලා උත්තර ටික මාක් කරන්න කියලා පොඩි තප්පර කීපයක් මම ඔයාට දෙනවා ඔයාට පුළුවන් ඒක දිහා බලාගෙන මේක දිහා බලාගෙන ඔබට මේ මුල් ප්‍රශ්න කීපය උත්තර හදන්න දැනට ඔබට ප්‍රශ්න තුනක් පේනවා මේ ප්‍රශ්න තුනට අදාළව ඔයාට පුළුවන් උත්තර හදන්න ඒ උත්තර හදන්න මම පොඩි මිනිත්තුවක විතර කාලයක් දෙනවා ඔයාට ටක්කලා උත්තර කීපය හදාගන්න හරි අපි බලාගෙන යන ගණන් උත්තර ම වැඩි වෙලාව ගන්න නැතුව ඔයාලටත් වැඩගත් වෙන ඉතාලම කාලේ මේ අවුරුදු විභාගල යන ඉන්න ඕගොල්ලන්ට මිෂන් එක කරන්න හරි හරි මේකේ මුලින්ම කියනවා අංක 1 සිට 3 තක් ප්‍රශ්න වලට එක් එක් වාක්‍ය තදුවක් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න කියලායි තියෙන්නේ. එතකොට වඩාත් සමීප අර්ථය දෙන එක තමයි හොරන්න ඕනේ. සමීප අර්ථ තියෙන්න පුළුවන්. නමුත් අපි හොයන්න ඕනේ වඩාත් සමීප අර්ථය දෙන එක. හරිද? වඩාත් සමීප අර්ථය දෙන එක තමයි තෝරන්න ඕනේ. අයියා ඇඟිලි ගනිමින් සිටින්නේ රැකියාවක් ලැබෙන තුරුවේ. එතකොට මෙතන අපි තෝරන්න ඕනේ මේ ඇඟිලි ගනිමින් කියන එක තමයි තෝරන්න ඕනේ. ඒකට සමාන එක තමයි තෝරන්නේ. නිකම් බලා සිටීම කියන එක කොහෙත්ම ඇඟිලි ගැනීමින් කියන එකට සමාන වෙන්නේ නැහැ. ඒකේ අදහස කියවෙන්නේ නැහැ. සමීප වෙන්නේ නැහැ. මහත් බලාපොරොත්තුෙන් සිටින්නේ. සමාහට ඒක කියලා ඔබට හිතෙන්න පුළුවන්. chat box එකේ ඔයාගේ උත්තරේ දානවා නම් වඩා හොඳයි. එතකොට මට හරි දාලා තියෙනවා. very good. අපි එහෙම දාගෙන කතා කරගෙන යන්න. හරි. 2 1 4 කියලා දාලා තියෙනවා. ඕ අපි බලමු. එතකොට ඇඟිලි ගනිමින් සිටියේ කියන එක ඇත්තටම මේක ලොකුවට කතා කරන්න ඕනේ වෙලා යන නිසා මම උත්තරේ 2 ඒ තමයි මහත් බලාපොරොත්තුෙන් සිටියයි සිටිනවා කියන එකනේ මම ඔයා එනකන් ඇඟිලි ගනිමින් හිටියා කියලා කියන්නේ මම ඔයා එනකන් බලබලා හිටියා කියන එක. එතකොට නිවැරදි උත්තරේ 2 අරලිය රන්දට සඳපායනකොට තුරුලිය මල් මත බමරු බමන විට සිය 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 දහසට ඇඟිලි ගනිනා මට ඔබ ගැන සිහි වෙනවා. එතකොට සිතවිලි නලියනවා කියලා කියන්නේ ඇය ඒ තරම් බලාපොරොත්තුෙන් එනකන් බලා සිටියා කියන එක ඇඟිලි ගනිමින් හරි වරදක් කර නොකල වරදක් කළ කොලේ වහන එක යහපත් දෙයක් නෙවෙයි කොලේ වහන එක මොකද මේ කොලේ වැහිම කියලා කියන්නේ කොලේ වැහිම උත්තර හතර දෙලා දිනා හරිම ලේසි මං කිය මේවා ඉතාලම ලේසි මේ පළවෙනි ප්‍රශ්න කීපේ ඔයාලා දාලා තියෙනවා 2 1 කියලා බලමු සංගවාගෙන සිටීම හරි ආපසු හැරීම එහෙම නැත්නම් බොරු ප්‍රචාරය කිරීම නොපිලිගෙන සිටීම එතකොට මේකේ උත්තරේ වෙන්නේ දාලා තියෙන උත්තරේ නිවැරදිය ඔයගොල්ලෝ ඒ කියන්නේ සංගවාගෙන සිටීම හරි ඒක හරි නංගේ තකහණියම ආවේ අම්මට යමක් කියනකොට කොලේ වහන්න එපා කියලා කියන්නේ කොල්ලෝ කොලේ වහන්න නැතුව ඇත්ත කියහන් කියලා කියන්නේ කොලේ වහන්න එපා නිකන් කොලේ වහලා කතා කරන්න එපා බං කියලා කියන්නේ
ලෙවන් ග්ලාස් ඉන්න එපා මට කියලා කියන්නේ හංගගෙන ඉන්න එපා කියන එක තේරෙනවද? දැන්ස නංගේ තකහණියේ හරිද? සෝරි. නංගේ තකහණියෙන් මාවේ අම්මාට යමක් කීමටය. තකහණිය. එතකොට මේක තකහණියෙන් කියන එක තමයි අපි උත්තරේ හැටියට ගන්න ඕනි. බලමු තකහණියෙන් කියන එකට දීලා තියෙන්නේ මොකද්ද කියලා. බියේ ගැහෙමින් සිනාසෙමින් ඉක්මනින් කෑගසමින් තකහණියේ වැඩ කිරීම කියලා අහලා තිනේ. තකහණියේ වැඩ කිරීම. එතකොට තකහණියෙන් කියලා කියන්නේ බියෙන් කෑගසීම නෙවෙයි සිනාසෙමිනුත් නෙවෙයි කෑගසමිනුත් නෙවෙයි. එතකොට උත්තරේ අංක 4 ඔයාලා දාලා තිනවා. හරි. පළවෙනි උත්තරේ හරි. හරි. ඊටාම ලේසි. ඊළඟට අපි යන් අංක 4 සිට 6 තෙක් ප්‍රශ්නවල හිස්තැනට වඩාත් සුදුසු පදය තෝරන්න තියෙන්නේ. හිස්තැනට වඩාත් සුදුසු පදය. බලමු. අංක 4 තෙක් 4 සිට 6 තෙක් ඇති ප්‍රශ්නවල හිස්තැනට වඩාත් සුදුසු පදය තෝරන්න තියෙන්නේ. දාගෙන. හරි. 4. බලන්න භාෂාවේ පරිණාමය පිළිබඳ කතාව රසවත් හිස්තනක් පර්යේෂණ දාම් බලන්න 4ට උත්තරේ පර්යේෂණ විමර්ශන වෘතාන්තය සම්මර්ෂණය බලමු කියලා මම මේක පොඩ්ඩක් චේන්ජ් කරගන්න මේක පොඩ්ඩක් අන්බැලන්ස් වෙන නිසා මම මේක ක්ලෝස් කරගෙන මේකක් තියෙන මම ඒකට ඕපන් කරගන්නම් මේක. ඒක ලේසි වැඩේ. පොඩි තප්පරයක් දෙන්න මට ඒක ඕපන් කරගන්න. හරි. හරි මං හිතනවා ආට දැන් පේනවා ඇති කියලා. පේනවා නම් හෑන්ඩ් මාක් එකක් ගන්න. හරි. තප්පරය දෙන්න මම මේක ෂෙඩියුල් කරගන්නකම්. Hmm.
හරි. තප්පරයි. පොඩි වෙලාවක් ගන්නවද ස්ටෝ? හරි. අපි කතා කරමින් හිටිය හතර වෙනි එකට යන් භාෂාවේ පරිණාමය පිළිබඳ රසවත් චැට් බොක්ස් එකේ මම විරුද්ධ කරන්නම් අර උත්තර දාන්න පුළුවන්. රයිට්. හතරේ තුන කියලා දැනට දාලා තියෙනවා බලමු. භාෂාවේ පරිණාමය කිව්වහම දිගට පැවැත්මනේ. එතකොට කතාව කිව්වහම මෙතෙන්දී අපිට මේක උත්තරේ හොයාගන්න අල්ලගන්න තියෙන්නේ කතාව කියන එක. එතකොට ඒකට අනුව තමයි අපි උත්තර හොයාගන්න ඕනේ. කතාවක් නම් ඒක පර්යේෂණයක් වෙනවද, එහෙම නැත්නම් විමර්ශනයක් වෙනවද, ඒක වෘතාන්තයක් වෙනවද, එහෙම නැත්නම් සම්මර්ෂණයක් වෙනවද? හරිද? එතකොට සිද්ධ වෙන්නේ කතාවක් නම් පර්යේෂණයක් වෙන්න බෑ, විමර්ශනයක් වෙන්නත් බෑ, සම්මර්ෂණයක් වෙන්නත් බෑ. එහෙනම් උත්තරේ තුන වෘතාන්තයක්. හරි. ශ්‍රී ලංකාවේ හොන්ඩිවානා තැන්පතු නම් ලිපිය ජුරාසික පොසිල පිළිබඳ ලියවී ඇති ශාස්ත්‍රීය වාර්තාවක් මූලාශ්‍රයක් ප්‍රකාශයක් ජනප්‍රවාදයක්. දාන්න බාණ්ඩ උත්තරේ. දෙක කියලායි දාන්නේ බලමු. ජුරාසික් පොසිල පිළිබඳ ලියවී ඇතිනේ. ලියවී ඇතිනම් ඒක ජනප්‍රවාදයක් වෙන්න බෑ. එතකොට ලියවී ඇතිනම් ඒක ප්‍රකාශයක් වෙන්නත් බෑනේ. එතකොට ඒක ලියවී ඇති ශාස්ත්‍රීය මූලාශ්‍රයක්ද ශාස්ත්‍රීය වාර්තාවක්ද? එතකොට සාහිත්‍ය මූලාශ්‍ර තියෙන්න පුළුවන්. හරිද? එතකොට ශාස්ත්‍රීය මූලාශ්‍ර තියෙන්න පුළුවන්. එතකොට ඒක වෙන්නේ ශාස්ත්‍රීය වාර්තාවක්. උත්තරය වෙන්නේ අංක 1. ශාස්ත්‍රීය සාහිත්‍ය මූලාශ්‍ර තියෙන්න පුළුවන්, ලියවිච්ච මූලාශ්‍ර. මේක ඇවිල්ලා ලියවි ඇති පිළිබඳව ලියවි ඇති. හරි. ලියවි ඇති ශාස්ත්‍රීය වාර්තාවක් මූලාශ්‍රයක් නෙවෙයි. හරි. එතකොට මූලාශ්‍ර පිළිබඳව තමයි මේ වාර්තාව ලියලා තියෙන්නේ. එතකොට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදියට හම්බ වෙන පොසිල ඒවා පුරාවිද්‍යාත්මක වශයෙන් හම්බ වෙන මූලාශ්‍රණේ. ඒවා ශාස්ත්‍රීය මූලාශ්‍ර වෙන්න පුළුවන්. පුරාවිද්‍යාත්මක වශයෙන් පොසිලත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක්. ඒවා සම්බන්ධයෙන් ලියවෙච්ච වර්තාවක්. හරි. ඊළඟට අංක 6. අපි යනවා අංක 6ට. ලේඛකයාගේ වී ඇත්තේ සමාජය යහමකට ගැනීමට උපකාරී වන පණිවිඩයක් තම කෘතිය මගින් පාඨකයාට ලබා දීමයි. ලේඛකයාගේ එතන හිස්තැනට එන්න ඕනේ අභිමානයේද, ප්‍රාර්ථනයේද, සම්ප්‍රදායද, අභිප්‍රායද කියන එක තමයි එන්න ඕනේ. මේවා ලේසි නිසා මම වැඩි කතා බහ කරන්න නැතුව ඉක්මනට කතා කරගෙන යන්නේ.
එතකොට අභිමානය කියන කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ප්‍රාර්ථනය කියන එක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ප්‍රාර්ථනාවක් කරන්න පොත් ලියන්න ඕනේ නැහැ කෙනෙකුට. අභිමානයක් ලබා ගන්න පොත් කියන්න ඕනේ ලියන්න ඕනේ නැහැ. සම්ප්‍රදාය ඒක වෙන්නේ නැහැ හැම එකකම මේ යහමගට ගැනීමට අදාළ පොත් ලියන්නේ නැහැනේ. එහෙනම් උත්තරේ අංක 4. උත්තරේ අංක 4. Very good. ඊට පස්සේ අකාරාදී පිළිවෙල නිවැරදිව දක්වන පද පෙළිය තෝරන්න. දාමු 7 වෙනි එකට ඉක්මනට දාමු. 7 වෙනි එකට ඉක්මනට දාමු. අත්වෙනියකට ඉක්මනට දාමු. රත්තරන් රදාවාන රාස්සගල රබාන ඉතාලිය එතිෝපියාව ඔලන්දේ චීනය සමාජය සාහිත්‍ය හාස්‍ය චමත්කාරය විදග්ධ විශේෂ විශාල සොම්නස තමයි උත්තර ටික. ඕක ඇතුළේ අකාරාදී පිළිවෙලට අනුව තියෙන එක උත්තරේ අපි තෝරමු. හරි, බලමු කොහොමද උත්තරේ එන්නේ කියලා. අකාරාදී පිළිවෙල කියන්නේ අක්ෂරමාලාවේ පිළිවෙලට වචන සටහස් කරන එක. එතකොට මෙතන රයනු 2යි, රායන්නයි, රයනු 3යි. හරිද? මෙතන රායනු 3ක් තියෙනවා. එතකොට රායනු 1ක් තියෙනවා. තව මෙතන නිතරගෙන් අපිට ගන්න පුළුවන් මේ රායන්නට පස්සේ ආයි රායන්නක් එන්න බෑ. ඒ නිසා ඒ උත්තරේ වැරදි. ඒක එන්නේ නෑනේ. සමාජ්‍ය සාහිත්‍ය හාස්‍ය හා චමත්කාරය මෙතන සයන්න, මෙතන සායන්න. එතකොට මෙතන හායන්න, මෙතන ඡයන්න. එතකොට අක්ෂරමාලාවට අනුව නම් චචජජන් ටටටටන් තතතදන පපපම යරල සසසාල. ඒ කියන්නේ ඡයන්නට කලින් හායන්නට ඉන්න බෑ. සමයා මෙතෙන්ට එන්න ඕනි. ඒ නිසා මේක වැරදි. හරිද? ඊළඟට විදග්ධ විශේෂ විශාල සොම්නස. වියන්න තියෙනවා, වියන්න, මේකෙත් වියන්න, මේකෙත් වියන්න, මේකේ සොම්නස. යරලව ශසසහල්ලනේ. එතකොට වියන තුන කලින් එන්න ඕනි. හරි. එතකොට එහෙම බැලුවොත් හරි. ඊට පස්සේ වියන තුන සමාන නම් අපි වියන්නෙන් ඊළඟ අකුර බලාගෙන යන්න ඕනි. මෙතන තියෙනවා දයන්න, මෙතන තියෙනවා ෂායන්න, මෙතන තියෙනවා ෂායන්, ෂේයන්න සහ ෂායන්. එතකොට ෂායන්නට කලින් ෂේ යන්න ඇවිල්ලා තියෙනවා. එතකොට ෂේ යන්නට ෂායන්නට කලින් ඉන්න බෑ. යා මෙතෙන්ට එන්න ඕනි. සා ඒකත් වැරදි. එහෙනම් ඉතාලිය, ඉතියෝපියාව, ඕලන්දේ, චීනය. එහෙනම් යන්න තියෙනවා, ඊනු 2ක් තියෙනවා. හරිද? මෙතන තියෙනවා ඕලන්දේ, චීනය. එතකොට ආ ඈ ඊ ඕ චී 2 හරි. එතකොට මේ දෙකට දෙන්න ගන්නට ගැලපෙනවා. ඊනු 2 තියෙනවා දෙවෙනි අකුර බැලුවා. තාට පස්සේ තී තියෙනවා. ඒ කියන්නේ උත්තරේ හරි. රයිට්. 2ක තමයි උත්තරේ. එහෙනම් මේකට එන උත්තරේ තමයි 2. හරි, උත්තරේ 2. ඊළඟට තියෙනවා සෑම පදයකම අක්ෂර විඤ්ඤාසය නිවැරදි පද පෙළිය තෝරන්න. සෑම පදයකම නිවැරදි අක්ෂර විඤ්ඤාසය. මම පොඩි වෙලාවක් දෙන්නම්, දාමු බලන්න උත්තරේ. බලලා chat box එකේ ඔයාට එන උත්තරේ දාමු. කමක් නැහැ, වැරදුනාට උත්සාහ කරලා බලමු. අපි උත්සාහයෙන් වැදගත් වෙන්නේ. උත්සාහ කරලා බලමු කොයි එකද නිවැරදිව අපිට හම්බ වෙන අක්ෂර විඤ්ඤාසය සහිත පදය කියලා. ප්‍රකාශන තියෙනවා, විලාසය තියෙනවා, අතීතාවර්ජනය තියෙනවා, ප්‍රතිබිම්බය තියෙනවා, පුෂ්ටිමත් තියෙනවා, සුභාසින්සන තියෙනවා, කාව්‍යසේකර තියෙනවා, අභ්‍යවකාශය තියෙනවා, කළමනාකරණය තියෙනවා, ධාරානිපාත තියෙනවා, උපාධි ප්‍රදානය තියෙනවා, සැලසුම තියෙනවා, සාමාර්ථය තියෙනවා, ප්‍රවර්ධනය තියෙනවා, ව්‍යවස්ථාව තියෙනවා, උත්කෘෂ්ටාලංකාර තියෙනවා, පාරිභෝගිකයා තියෙනවා. මේ අතරින් කොයිකද වඩාත් හරි කියලා තමයි තෝරන්න ඕනේ. නිවැරදිව අක්ෂර විනාශය තියෙන පෙළිය තෝරන්න ඕනේ. බලමු උත්සාහ කරලා. තාම කවුරුත් හදනව ඇති මං හිතන්නේ. හදලා දාමු බලන්න. අටට 2 බලමු. 1 කියලා දානවා, 2 කියලා දානවා. හැමෝම හදලා දාමු. කමක් නැහැ, වැරදුනාට කමක් නැහැ. අපිට එදාට වරදින්නේ නැතුව අද කොච්චර වැරදුනත් කමක් නැහැ. හරි, බලමු අපි මොකද තත්ත්වය කියලා. හොඳටම වැස්ස
ප්‍රකාශනය හරි තාලුජ සයන්නට පස්සේ දන්තජ නයන්න ඇවිල්ලා තියෙනවා ඒක හරි රයිට් ප්‍රකාශනය කියන වචනේ හරි විලාශය විලාසයත් හරි මේකට තාලුජ සයන්නවත් මුද්ද සයන්නවත් එන්නේ නැහැ විලාසය හරි හරිද ඊළඟට අතීත අවර්ජනය අතීතාවර්ජනය ඒකත් හරි රයිට් ඒකෙත් කිසි ගැටලුවක් නැහැ හැබැයි ප්‍රතිබිම්බය කියලා ලියනකොට ලියන්නේ මෙහෙමද ප්‍රතිබිම්බය කියලා ලියනකොට ප්‍රති හරි ප්‍රති කියන්නේ උපසර්ගයක් හරිද ප්‍රති කියන්නේ උපසර්ගයක් බිම්බය බිම්බය කියද්දී මෙන්න මේ මහා ප්‍රාණ අකුර වෙනුවට අපි ලියන්නේ අල්ප බයන්න දැන් අපි ලියන්නේ අල්ප බයන්න මහා ප්‍රාණ බයන්නක් ලියන්නේ නැහැ අපි ලියන්නේ අල්ප බය එතකොට මෙතන මේ වචනේ ප්‍රතිබිම්බය වැරදි එතකොට ඒ උත්තරේ නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න බෑ එකක් වැරදි නිසා අපි දෙවෙනි එක බලනවා සුභාස් සින්සනය සුභාස් සින්සනය සුභාස් සින්සනය සුභාස් සින්සනය සුභාස් සින්සනය හරි මේ සුභාස් සින්සනය අපිට දෙවිධයකට ලියන්න පුළුවන් හරිද සුභාස් සින්සනය මෙහෙම ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට මෙහෙම අපිට ලියන්න පුළුවන් සුභා සින්සනය කියලා මෙහෙමත් ලියන්න පුළුවන් හරිද සුභාශින්සනය කියලා මෙහෙම ලියන්නත් පුළුවන්. කොහොම ලියන්නත් පුළුවන්. මේ තාලුජ ශ්‍රියන්න එනවා නම් මෙතෙන්ට තාලුජ ශ්‍රියන්න එන්නෝ. හරිද? මෙතෙන්ට සුභා කියන තැන මෙතන මේ ශ්‍රියන්න නම් එන්නේ අනිවාර්යයෙන්ම සින්සනය කියන තැනටත් මේ ශ්‍රියන්න එන්නෝ. හරිද? එතකොට තමයි සුභාශින්සනය හැදෙන්නේ. හරි. එතකොට සුභාශින්සනය හරිනේ. ඊළඟට හරි. ඊළඟට काव्य शेखरय ईलंगट अभ्यवकाश एट पश कलमना करने कलमना करने कलमना करने हरि कलमना करने सुभाषिंसने काव्य शेखरय अभ्यवकाश कलमना करने हरि पल्लड़ी बलम ईलंगट තුන ධාරාණි පාතා ධාරාණි පාත උපාදි ප්‍රදානය සැලසුම සාමර්ථයය සාමර්ථය හරි හරි සැලසුම හරි ප්‍රදානයත් හරි උපාදිත් හරි ධාරාණි පාත කියනකොට මුර්ථජ නයන්න මෙතෙන්ට වැටිලා තිබුණාට මෙතන මාක් කරගමු ඊට පස්සේ ප්‍රවර්ධනය බලමු ප්‍රවර්ධනය හරි ව්‍යවස්ථාව හරි 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 උත්කෘෂ්ඨ අලංකාරය හරි පාරිභෝගිකයා පාරිභෝගිකයා හරිනේ හරි එතකොට ඔයාලා දාලා තියෙන උත්තරේ මොකද්ද හතර හරි මේකත් හරිනේ ඒ කියන්නේ උත්තරය සෝරි උත්තරේ එන්නේ හතර හරිනේ ධාරානිපාත වැරදි එතකොට හැම එකකම වැරදි එකක් තියෙනවා උත්තරේ එන්නේ ධාරානිපාත සෝරි හතර හතර තමයි උත්තරේ එන්නේ ධාරානිපාත වැරදි හරි හරි. පළවෙනි උත්තරේ හරි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඇමරිකා මාකනවා. පළවෙනි නාකරනේ. යන්සේ රකාරංසේ රේපේ ගැටපෙල අනුපෙළම යදි යදි ඉක්මනට දාමු මේවා ලේසි නිසා. හරි. යන්සය රකාරාංශය රේපය ගැටපිල්ල ගැට ඇලපිල්ල ගැට ඇලපිල්ල බලමු
ඡන්සය කියලා කියන්නේ ඡන්සය කියලා කියන්නේ මේකනේ ඡන්සය ප්‍රකාරාංශය කියන්නේ මේක රේපේ කියලා කියන්නේ මේක යටාලබිල කියලා කියන්නේ මේක ඔන්න ඔය ටික පිළිවෙලට එන්න එපා බලමු ත්‍යාගය කියන එකේ ඡන්සය තියෙනවා ප්‍රසාදය කියන එකේ රකාරාංශය තියෙනවා තර්ක කියන එකේ රේපේ තියෙනවා පුරුෂ කියන එකේ සහිත ඇලකිල්ල තියෙනවා උත්තරේ පුෂණේ තියෙනවා එතකොට ඡන්සය ප්‍රකාරාංශය රේපය ගැටේ සහිත ඇලකිල්ල හරි ඊට පස්සේ ඊළඟ එකේ බලමු මොකද්ද තියෙන්නේ මේකේ මේකේ තියෙන මුලින්ම මේකනේ ඒ නිසා ගැටේ සහිත ඇලකිල්ල ඒක වැරදි එතකොට මෙතන ප්‍රකාරාංශය මුලින්ම තියෙන ඒකත් වැරදි මෙතන රේපේ මුලින්ම තියෙන ඒක වැරදි උත්තරේ එක බලමු යාලා දාලා තියෙන උත්තරේ කොහොමද කියලා තාරපතියන වචනේ අයත්වන්නේ තාරපතියන වචනේ අයත්වන්නේ ඔන්න දැන් ටික ටික හිතන්න පටන් ගන්න වෙනවා තාරපති කියන වචනේ අයත්වන්නේ තාරපති කියන වචනේ අයත්වන්නේ මොකේටද කියලා අහනවා මේ හතරේ දාමු මේ උත්තර දානකොට දැන් ටිකක් මැක්ස් බොක්ස් එකේ මැසේජ් වැඩි නිසා ප්‍රශ්න අංකෙත් එක්ක දාන්න 11ට 10ට 1 කියලා එහෙම දාන්න එතකොට තමයි වැඩේ ලේසි හරි බලමු තාරපති යන වචනේ අයත්වන්නේ මොකටද කියලා යහන් 10ට 3 කියලා දාන්න බලමු තාරපති යන වචනය අයත්වන්නේ දීලා තියෙන උත්තර හතරක් දකාරාර්ථ සමාස විභක්ති සමාස අන්‍යාර්ථ සමාස විශේෂණ සමාස කියලා තාරපති තාරපති කියලා කියන්නේ සඳටනේ තාරපති කියලා කියන්නේ සඳ තරට තරුවලට අධිපති සඳ එතකොට විශේෂණ පදයක් මුලට ඇවිල්ලා වෙනත් පදයක් ඇවිල්ලා පද කැටි වෙනවා නම් ඒකට අපි කියනවා විශේෂණ සමාස කියලා හරිද එතකොට මේක විශේෂණ සමාසයක් නෙවෙයි හරිනේ එතකොට දකාරාර්ථ සමාසයක්ද කියලා අහනවා දකාරාර්ථ සමාස හැදෙන්නේ ඉරද ඉරද හඳද කියන එකේ දයන්න කැපුණා ඉරහඳ කියලා හැදුනා ඉර හඳ තනි විදියට හැදුනා දැන් ඒවා එහෙම එකක් තමයි දකාරාර්ථ පදයක් කියලා කියන්නේ සමාස පදයක් කියලා කියන්නේ දැන් මෙතන එහෙම එකකුත් නැහැ එතකොට අන්‍යාර්ථද විභක්තිද විභක්ති හැදෙන්නේ සමාසවල කොටස් තියෙනවානේ පහක් විභක් සමාස විශේෂණ සමාස අන්‍යාත් සමාස දකාරාත් සමාස සහ අව්‍ය සමාස අව්‍ය පදයක් නියෝජනය වෙලා හැදෙන ඒවාට කියනවා අව්‍ය සමාස කියලා එතකොට විභක්ති පදයක් එක්ක සම්බන්ධ වෙලා හැදෙන ඒවාට කියනවා විභක් සමාස කියලා අන්‍යාත් සමාස කියනවා එකක් කියලා වෙන එකක් කියවෙන ඒවාට එතකොට දැන් මෙතන තාරපති කියලා කියන්නේ තරුගේ අධිපති නමුත් සඳනේ අයිති වෙන්නේ අන්‍යාර්ථ සමාස වලට හරි 13 3 එතකොට විශේෂණ සමාස වල නෙමෙයි අන්‍යාර්ථ සමාස වලට එතන අන්‍යාර්ථ සමාස වල තව පද තියෙන මොනවද ගුලුකොනකු එරුණු හස් සුන්තුරු එතකොට ලම්බ සවන් ඕ වගේ පද නැගෙනහිර බටහිර ඕ වගේ පද අන්‍යාර්ථ සමාස විභාගම එතකොට විභක්ති හතේ සිත වෙන සමාස වලට අපි කියනවා ඒ කියන්නේ කර්ම කර්තෘ කරණ සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර කියන විභක්ති හතේ තමයි විභක්ති සමාසය හැදෙන්නේ එතකොට ඒකපද ඒ විභක්ත්‍යාර්ථ පදයක් එකතු වෙලා හැදෙනවා නම් විභක්ති සමාසයක් වෙනවා දකාරාර්ථ අර කලින් කී විදිහට එතකොට උත්තරය එන්නේ 3 හරි ඊළඟට කියනවා ඇය දේවගණකමෙන් රූමත්‍ය යන වාක්‍යයේ මෙන් යනු නාම පදයේ උපසර්ගයේ नाम पदे की उपसर्ग की विशेषण पदे की
निपात पद की विशेषण पद की निपात पद की वाकेवा एवं निपात निपात हरिंगट इतकोट विशेषण पद की निपात पद की नाम पद की उपसर्ग पद मुनवाद उपसर्ग पद मेवेला मतक्रकने मुनवाद उपसर्ग पद की उपसर्ग उपसर्ग मुनवाद उपसर्ग उपसर्ग कील की आने मुनवाद अव्य पद की जाति अति अव्य पद अव्य अव्य कील पद वर्ग तीन अव्य कील के वर नुन के पद ने अतो अव्य कील के आने निपात सा उपसर्ग की ना देखटम उपसर्ग इतक उपसर्ग के आने पा पर अव स अनु नि दु वि अदि सु तिलि अति पि सं अदि निर निस् ओयादि वट अपि किनो मोनवाद उपसर्ग कियल हरिद उपसर्ग कियल किनो अन्ने वट एवा टिकक ओलुवे मतक तिया गन्नको पापर आवस अनु नि दु वि आदि सु आबि पिरि पस् पिलि अति पि निर निस् सं अदि एवतमा उपसर्ग मतके त्याग हरिद अभी उत्तरे होना वगे अनीण कथाकर हरि इतकोट इक उत्तरे वेन्नकोट निपात ने वैनिकने निपात हरि ईलंगट की आनावा असमिन्यान क्रियापदे असयान असमिन्यान क्रियापदे असयान असमिन्यान क्रियापदे असयान धातु प्रकृति की प्रत्यय की निपात की विशेषण की इतकोट प्लुवा उत्तरे दान कलिम मुखाद असमीन इतकोट क्रियापद आख्या नाम पद आख्या नाम मूल आई अरे प्रत्यय एकतु प्रत्यय एकतु क्रियापद आख्या क्रियामूल आई प्रत्यय एकतु हरिद इतकोट क्रियापद क्रियामूल अपिकीनो धातु कीला अरे धातु कीला धातु पड़ी कथाकुत्मता मगे कालुट मेडिकल फैकल्टी की दान अरे सीमावासिक ट्रेनिंग वाले सीमावासिक ट्रेनिंग वाले दान मम्म एक इस्पिता दान अपेयर देने मगे आगे आलू हतर देने सीमावासिक वाटू दाल दालती देखे वाटू लम्मा हमारे वाटू दालती थी मे एक ना गील लड्डू तेक कथाबाहक मेकोल गील लड्डू तेक कथाबाहक रही अद मधुर इन सा कथाबाहक रही मे एक अम्मकने गावट गील मे अरे मगे आलू मे थिंग अम्मे कोहमद इनवा के अम्म वैसा हतलिया इट बस ने अम्म की वालू मम्मी अमे भूम अमार हदागारे अये हेम की अने की मैं मम्मी हदागति मे धातु तेमपत धातु तेमपत्ट बस मेम आने वाले अतर मम्मी कोहे तो धातु तेमपत कोहे पंच ले धातु तेमपत अपीट अति अगे बल संपन्नता मे अपेने हेम धरवन अटे अनीतेनावेनोलोक जैसे आहन विनिया मे कोहे पंच ले धातु तेमपत दम्मी मेक हदागति पास खाने दिल्ली अपोहे धातु तेमपत अरे विनमारे तेमपत हदन लमला मेक सती गाना कि पलाते गिना तीन हर इतना मे मेतन धातु प्रकृति कीलकम क्रियामूल असकियन अस कियन मूल आई मिन्कियन मिश्र क्रिया प्रत्यय देखतम अस मिन्न अदेन असकियान क्रियामूल क्रियामूल नत धातु प्रकृति ओन गुड़ हर
එනවා උත්තරේ අංක 1 ඔබ හරි ඊළඟට යනවා මගේ දුම්රිය මාර්ගයෙන් ඉවත් වූ යන වාක්‍යයේ දුම්රිය මාර්ගය යන්න දුම්රිය මාර්ගයෙන් යන්න 12 12 එක හරි දැන් 13ට යන්නේ අපි එතකොට කියන්නේ දුම්රිය මාර්ගයේ මාර්ගයෙන් දුම්රිය මාර්ගය දුම්රිය මාර්ගයෙන් දුම්රිය මාර්ගයෙන් දුම්රිය මාර්ගයෙන් දුම්රිය මාර්ගයෙන් මෙන්න මේකේ දුම්රිය මාර්ගයෙන් කියන පදේ අයිති වෙන සම්ප්‍රදාන විභක්තියටද කතෘ විභක්තියටද අවදි විභක්තියටද ප්‍රථම විභක්තියටද කියලා අහනවා. එතකොට ඔයා කියන්න ඕනි මේක මොන විභක්තියටද කියලා. දැන් සම්ප්‍රදාන විභක්තිය නම් මේක හැදෙන්න ඕනේ දුම්රිය මොකේටද දුම්රිය මාර්ගයට කියලා හැදෙන්නේ. හරිද? සම්ප්‍රදාන විභක්තිය හැදෙන්නේ විභක්ති කීයක් තියෙනවද? ප්‍රථම කර්ම කතෘ කරණ සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර ආලපනනි විභක්ති. එතකොට ප්‍රථම කියන එකට අපි ගත්තොත් නාම පදයක් නිකන් වර්ණකාගෙන කියොත් ප්‍රථම මිනිසා මිනිස්සු කර්ම මිනිසා මිනිසුන් කතෘ මිනිසා විසින් මිනිසුන් විසින් කරණ මිනිසා කරණ කොටගෙන මිනිසුන් කරණ කොටගෙන ප්‍රථම කර්ම කතෘ කරණ සම්ප්‍රදාන මිනිසාට මිනිසුන්ට සම්ප්‍රදාන අවදි මිනිසාගෙන් මිනිසුන්ගෙන් සම්බන්ධ මිනිසාගේ මිනිසුන්ගේ ආධාර මිනිසා කරේ මිනිසුන් කරේ සම්බන්ධ ආධාර ආලපන මිනිස මිනිසුන් එහෙමනේ යන්නේ නාම පදයක් එතකොට මේක සම්ප්‍රදාන විභක්ති වුණා නම් මේ දුම්රිය මාර්ගයෙන් කියන එක එතකොට එන්නේ දුම්රිය මාර්ගයට කියලා ආව නම් සම්ප්‍රදාන විභක්ති කතෘ විභක්ති ආව නම් දුම්රිය මාර්ගය විසින් වෙන්න ඕනේ දුම්රිය මාර්ගය විසින් හරි මාර්ගය විසින් එහෙම වෙන්න ඕනේ හරි එහෙම නැත්නම් මේක ප්‍රථම විභක්ති ආව නම් හැදෙන්න ඕනේ දුම්රිය මාර්ගය එහෙම වෙන්න ඕනේ දුම්රිය මාර්ගය එහෙනම් මේක එන උත්තරය තමයි කීයද අංක 3 අවදි විභක්තිය එන්න ඕනේ අන්න එමය අපි උත්තරේ විතරක් නෙවෙයි අනිත්‍ය වට හැදෙනවා නම් කොහොමද කියන එකත් මතක් කරගෙන යන්න ඕනේ හරිද ඊළඟට අපි අංක 14 සිට 16 තෙක් ප්‍රශ්නවල තදකළු වකුරෙන් මුද්දිත කොටස්සේ අර්ථය නිවැරදිව දක්වන උත්තරය තෝරන්න හරි එහෙමනේ තියෙන්නේ හරි සන්නිවේදන සත්‍යතාව භාෂාව නිසා මිනිසාට ලැබුණු සන්නිවේදන සත්‍යතාවය භාෂාව නිසා මිනිසාට ලැබුණු උරුමයකින් කළු වකුරෙන් මුද්දිත අර්ථය නිවැරදි දක්වන උත්තරය තෝරන්න තියෙන්නේ හරි සත්‍යතාවය 14ට එක කියලා කියන හැකියාව මාර්ගය පුරුද්ද උත්තරය අංක 1 ඉතාම ලේසි පුරුද්ද නෙවෙයි ප්‍රබලතාවයක් නෙවෙයි මාර්ගයක් නෙවෙයි උත්තරේ හැකියාව වෙරි ගුඩ් එම නිර්මාණයේ මුඛ්‍යාර්ථය ඌයේ මුඛ්‍යාර්ථය කියලා කියන්නේ මූලාරම්භයද මූලික අදහසද මූලික ආදර්ශයද ප්‍රමුඛතාවයද මුඛ්‍යාර්ථය කියලා කියන්නේ මූලික අදහස ඔව් වෙරි ගුඩ් සොලසලංගෙන් අවිනාශක වූ දේවල් දැක අපි පුදුම වූයෙමු 16 ගාමු බලන්න 16 උත්තරේ 16 16 16 16ට දෙක කියලා කියන්නේ හරි නෂ්ට කියලා කියන්නේ නෂ්ට කියලා කියන්නේ විනාශ වෙච්ච විනෂ්ට කියන්නේ විනාශ වෙච්ච ආ කියන උපසර්ගය ඔබට මතක ඇති සමාස ඉගෙන ගත්තා නම් අව්‍ය සමාසය මතක ඇති අව්‍ය සමාසය බෙදෙන කොටස් දෙකකට යව් ආදී වර්ගය සහ කූ ආදී වර්ගය සහ ප ආදී වර්ගය න ආදී කියලා කොටස් හතරකට කොටස් හතරකට එතකොට යව් ආදී වර්ගයේ යා කාර්යයන් දෙකක් කරනවා ඔයා දන්නවා වචනේ කාර්තේ අවධාරණය කරනවා වචනේ කාර්තේ පසුවේ දෙනවා කූ ආදී වර්ගයේ වචනේ කාර්තේ නැති කරනවා ප ආදී වර්ගයේ වචනේ කාර්තේ උත්කර්ෂවත් කරනවා සහ සමීපාර්ථය ගෙනලා දෙනවා වීම සඳහා පාවිච්චි වෙනවා න සහ ආ සහ අනු කියන නිපාත. එතකොට මෙතන මේ ආ කියන අව්‍යය තමයි මෙතෙන්ට වැටිලා තියෙන්නේ.
අවිනෂ්ඨ අවිනෂ්ඨ මේ කියන අව්‍ය දාලා මේක ප්‍රතිවිරුද්ධ අදහසක් හදනවා විනෂ්ඨ කියන එකේ ප්‍රතිවිරුද්ධ අදහස තමයි විනාශයට පත් නොවු හරි 16ට 2 හරි ඊළඟට අපි යනවා 17 වෙනි එකට 17 වෙනි ප්‍රශ්නෙට යනවා 17 වෙනි ප්‍රශ්නෙට ඒවා ඊටාම ලේසි ප්‍රශ්න තාම 17ට යනකම් ඇත්තටම තාම ලේසි ප්‍රශ්න තියෙන්නේ හරි පහත සඳහන් පද අයත්වන ව්‍යාකරණ ප්‍රවර්ගය ව්‍යාකරණ ප්‍රවර්ග හරිද ප්‍රවර්ගය කියලා කියන්නේ ව්‍යාකරණ වර්ගය තමයි අහන්න කහටු කලටි පහටි මේවා අයිති වෙන්නේ මෙන්න මේ පල්ලයකට යන අයිති වෙන්නේ මෙන්න මේ නිපාත රූඩි කෘදන්ත සහ තද්දිත කියන ඒවා කොයි එකටද කියලා තමයි මේ අහන්නේ එතකොට ආඩ උත්තරේ දාන්න පුළුවන් 17ට එක කියලා කියනවා බලමු 17 එක තියෙන්නේ තද්දිත දෙක තියෙන්නේ නිපාත තුන හතර තියෙන්නේ රූඩි අපි මේ වෙනකොට නිපාත ගැන කතා කරා කෘදන්ත කියලා කියන්නේ කෘදන්ත කියලා කියන්නේ කෘදන්ත කියලා zoom එකේ වැඩ කරන්නේ කෘදන්ත කියලා කියනවා කෘදන්ත කොටස් තුනයි වර්තමාන කෘදන්ත අතීත කෘදන්ත සහ භාව කෘදන්ත වර්තමාන කෘදන්ත තමයි න න නු භාව තමයි අතීත sorry අතීත තමයි ඊ ඌ ඉනි උනු හරි භාව තමයි ඊම් ඌම් ඉලි මන් නු ඔවා තමයි භාව කෘදන්ත හරි කරන කරනා කරනු කෙරි කෙරු කෙරිනි කෙරිනි කෙරුනු කෙරීම් කෙරුම් කෙරුමන් කියමන් ලියුමන් ඕවනේ කෘදන්ත හරි එතකොට එහෙම එකක් මෙතන නැහැ හරිද ඊළඟට රූඩි කියලා කියන්නේ මොනවද රූඩි කියලා කියන්නේ වෙනම වර්ගයක් මේ ව්‍යාකරණයට අදාළම නැති එකක් රූඩි හරි එතකොට තද්දිත කියන්නේ මොකක්ද තද්දිත කියන්නේ මොනවද තද්දිත තියෙනවා කොටස් තුනක් තද්දිත තියෙනවා කොටස් තුනක් ඒ තමයි सांप्रदायिक तद्धित सांप्रदायिक तद्धित मिश्र सिंगल तद्धित सा जेबी तद्धित केला कोटास तुनाक तेनो हरि එතකොට මෙන්න මෙහෙම නිකන් ඔළුවේ තියාගන්න තද්ධිත ආ ඒ ඌ ඉතියුතු මුවාමේ වත්මත් තරතම අටි අටු අස්සත් ආනානි අනු එකක් අලබතා ඥාවාදී ධාරී ගාමී කාමී වෙනි පතිකාර කම් නුක වන්ත ශීලේ ඉත්ව ඉෂ්ඨ ඊන ඊය එකතන හරි මම නැවත කියනනම් ආයේ ඌ ඉතුතු මුවාමේ වත්මත් තරතම අටි අටු අස්සත් ආනානියනු එක්ක කලබතා ඥාවාදී ධාරී ගාමී කාමී වෙනි පතිකාර කම් නුක වන්ත ශීලේ ඉත්ව ඉෂ්ඨ ඊන ඊය එකතන හරි එතකොට මෙතන දැන් අපි තද්දිත කියලා කියන්නේ ඇයි කැහටු කියන එකේ තියෙන අටු කියන තද්දිත පත්‍ය කලටි කියන එකේ තියෙන අටි කියන තද්දිත පත්‍ය පහටි කියන එකේ තියෙන අටි කියන තද්දිත පත්‍ය එතකොට උත්තරේ එක එතකොට තද්දිත සහ කෘදන්ත කියන දෙකටම කියන තනි වචනේ තමයි ප්‍රත්‍යාර්ථ නාම ප්‍රත්‍යාර්ථ නාම ඒ ඇතුලේ තමයි මේ කොටස් දෙකම තියෙන්නේ ඒකත් මේ වෙලාවේ හොඳට මතක තියාගන්න හරිද ඒකත් මේ වෙලාවේ හොඳට මතක තියාගන්න ඊළඟට අපි යනවා 18 වෙනි එකට පද කීපයක් කැටි කොට ගැනීමෙන් තනි පදයක් බවට පද කීපයක් කැටි කොට ගැනීමෙන් තනි පදයක් බවට හරිද පද කීපයක් කැටි කොට ගැනීමෙන් පද කීපයක් බවට කැටි කොට ගැනීමෙන් තනි පදයක් බවට සකස් වීම මේ අතරේ මොකද්ද කියලා අහනවා දාමු අපි 18ට උත්තරේ 18ට උත්තරේ දාමු බලන්න पद कीपया कैटिकोट गणी में तनिपदयक बावट पत्वेन हरि बल तद्धितगण अपि कथाकर पुनिसा एक निवेकेला कियन्न पुलुवन् कृदन्तगणत् कथाकर पुनिसा कृदन्तवलत् एहेम निवेकेयन्न पुलुवन् एतकोट सर्वनाम सर्वनाम केला कियन्ने हेमोटम आमन्त्रणय करन्न पुलुवन् एवने
තොපි නුබ නුබලා ඒ වගේ ඒවනේ සර්වනාම කියලා කියන්නේ අපි. එතකොට ඒවනේ උත්තරේ වැටෙන්නේ එතකොට දෙක. ඒක නිසා තමයි කියන්නේ සමාසෝ සමාසෝ පද සංකේපෝ කියලා කිව්වේ ඒකයි. සංකේපෝ කිය. හරිද? සමාසෝ පද සංකේප. සමාස යන පද කෙටි කිරීම. ඒ නිසා උත්තරය සමාස. හරි. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට යනවා එක් එක් පදපේලිවල එක් එක් පදපේලිවල එක් එක් පදපේලිවල ඇති යුගල පදවල සමානාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන පදපේලිය තෝරන්න. එක් එක් පදපේලිවල දී ඇති පද යුගලවලට යුගලවල සමානාර්ථවත් පද යුගලක් ඇතුළත් නොවන පේලි. සමානාර්ථතාවයක් එකක් තියෙන්න බෑ කියලා කියන්නේ. හරි බලමු. අංජන අඳුන්. හරි. අංජන අඳුන් අත්සුණු අග්ගලා අග්‍ර පරම ගද්ය ගැදි ආනන්දය ප්‍රමෝදේ එකලා තනි උතරෙ දාන්න දැමිටු ධර්මිෂ්ඨ මන්දස්මිතිය මදසිනාව රජ නරේන්ද්‍ර කඩුව කග රවි දිවාකර වියලි ශුෂ්ක සකසුරුව මර පරිස්සම ඉදුදුනු තේදුන්න පාසංගල සරණ යුග විකසිත මුළුකුලිත විකසිත වෙනවා කියලා කියන්නේ පිපෙනවට මුකුලිත වෙනවා කියලා කියන්නේ පර වෙනවට. එහෙනම් උත්තරය ඇවිල්ලා අංක 4. උත්තරය ඇවිල්ලා අංක 4. රයිට්. විරුද්ධාර්ථවත් පද යුගලක් නොවන්නේ මේන් කුමක්ද? විරුද්ධාර්ථවත් පද යුගලක් නොවන්නේ මේන් කුමක්ද? විරුද්ධාර්ථවත් පද යුගලක් නොවන්නේ අලංකාර භූෂණ. සමානයිනි. කුටිල වංක. හරි. අභිවෘද්ධිය දාන්න උත්තරේ 20ට දාන්න 19ට 2 දාන්නේ කවුද 19ට 4 හරි කුටිල වංක අභිවෘද්ධිය පරිහානිය ඒක විරුද්ධයිනේ අභිවෘද්ධිය පරිහානිය බුහුමන අවම හරි විරුද්ධාර්ථවත් පද යුගලක් නොවන්නේ අලංකාර භූෂණ අලංකාර කියන්නේ ලස්සන භූෂණ කියන්නේ ලස්සන හරිනේ එතකොට උත්තරය වෙන්නේ 1 20ට වැටෙන්නේ 1 20 උත්තරේ 1 විරුද්ධාර්ථ පදයක් නැහැ නේ අලංකාර සහ භූෂණ කියන එකේ විරුද්ධ පදයක් නැහැ ඒ නිසා 20ට වැටෙන්නේ උත්තරේ අංක 1 හරි ඊළඟට අපි යන් ඊළඟ එකට භාෂාවේ උපත සම්බන්ධයේ මත කීපයක් පළ වී තිබේ. හරිද? භාෂාවේ උපත සම්බන්ධයෙන් මත කීපයක් පළ වී තිබේ. යන වාක්‍ය උපත යන්න වෙනුවට යෙදිය හැකි වඩාත් යෝග්‍ය පදය කුමක්ද? උපත යන්න වෙනුවට යෙදිය හැකි වඩාත් ගැළපෙනම පදය මොකක්ද කියලා මේ අහන්නේ. උපත යන්න යෙදුමට ගැලපෙන වඩාත් ගැලපෙන එක ප්‍රතිලාභද පුනරුත්පත්තියද සම්භවයද එහෙම නැත්නම් පරිණාමයද උත්තරේ දෙක කියලා දානවා සම්භවය උත්තරේ දෙක සම්භවය හරි උපත සහ සම්භවය දෙක තමයි ගැලපෙන්නේ පුනරුත්පත්තිය කියලා කියන්නේ නැවත උපදිනවට පරිණාමය කියලා කියන්නේ උපදිනාට පස්සේ ගලාගෙන යන ඊට පස්සේ අපි යනවා වෙළෙන්දා පොළටා පොළට ගොස් බඩු ගනිද්දී මිතුරෙක් පිටට තට්ටු කළේය මිතුරෙක් පිටට තට්ටු කළේය මිතුරෙක් පිටට තට්ටු කළේය ඉහත සඳහන් වාක්‍යයේ ඇති ක්‍රියාපද පිළිවෙලින් දැක්වෙන උත්තරය තෝරන්න. ඉහත සඳහන් වෙළෙන්දා පොළට ගොස් එකක් ගොස්නේ බඩු ගනිද්දී. එතකොට ගනිද්දී එකක්. තට්ටු කළේය. හරි. ගොස් කියලා කියන්නේ හරි. ගොස් කියලා කියන්නේ බලමු. ගොස් කියලා කියන්නේ අසම්භාව්‍ය. අසම්භාව්‍ය ක්‍රියා. අසම්භාව්‍ය ක්‍රියා කොටස් දෙකයි. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා සහ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා
කාලාර්ථය අසම්භාවයක් ක්‍රියා තමයි යද්දි කද්දි එද්දි බොද්දි නටද්දි ගයද්දි. අනේමාර්ථය අසම්භාවයක් ක්‍රියා තමයි ගියොත් ආවොත් රැස්සොත් ඒවා තමයි අනේමාර්ථය අසම්භාවයක් ක්‍රියා. එතකොට ගොස් කියලා කියන්නේ పూర్వ ක්‍රියාව. ගණිතී කියලා කියන්නේ එතකොට කාලාර්ථය අසම්භාවයක් ක්‍රියාව. කාලාර්ථය අසම්භාවයක් ක්‍රියාව. තට්ටුකලයේ කියලා කියන්නේ එතකොට අවසාන ක්‍රියාව. තට්ටුකලයේ කියන්නේ අවසාන ක්‍රියාවනේ. අවසාන ක්‍රියාව. එහෙනම් එන්න ඕනි పూర్వ ක්‍රියාව එකට එන්න ඕනි. ඊට පස්සේ අසම්භාවයක් ක්‍රියාව එකට එන්න ඕනි. ඊට පස්සේ අවසාන ක්‍රියාව එකට එන්න. අවසාන ක්‍රියාව එකට එන්න. බලමු పూర్వ ක්‍රියාව සහ අවසාන పూర్వ ක්‍රියාව සහ අසම්භාවයක් ක්‍රියාව අවසාන ක්‍රියාව කියලා දෙන මොකේද කියලා. ඒ කියන්නේ උත්තරේ අංක 3. උත්තරේ අංක 3 තමයි එන්නේ పూర్వ ක්‍රියාව අසම්භාවයක් ක්‍රියාව සහ අවසාන ක්‍රියාව. හරි. අපි 23 ට යන් 23 ට 23 ට දාමු බලන්න උත්තරේ 22 ට 1 කියලා දාලා තියෙනවා. 22 ට 1 නෙමෙයි 22 ට එන්නේ 3. ඒක හදා ගන්න. හරි. 23 නිවැරදි අදහස දෙන වාක්‍ය තෝරන්න. නිවැරදි අදහස දෙන වාක්‍ය තෝරන්න. ඔව් සෝරි. වැරදි අදහස දෙන වාක්‍ය තෝරන්නයි තියෙන්නේ. බාම්බාන 23 ට 3 කියලා දාන්න. කුකවි යනු අව්‍ය සමාස පදයකි. හරි. කුකවි කියන්නේ අව්‍ය සමාස තමයි. යව් කූපන වලින් කූ කියන අව්‍ය පාවිච්චි වෙලා කුකවි කියන අව්‍ය සමාස පදය හැදෙනවා. හරි. බුජ්ජ බල යන්නේ අර්ථේ බාහු බල ශක්තිය යන්න. කියාග මගිය යනු කොහි සිට එනු කොහි සිට යන වාක්‍ය කියාග යනු పూర్వ ක්‍රියාවකි. කියාග කියලා කියන්නේ විධි ක්‍රියාවක්. කියාග කියන්නේ කියන්න කියන. කියන්න කියන එක. ඒකට ඒක විධි ක්‍රියාවක්. ඒකට ඒක పూర్వ ක්‍රියාවක් නෙවෙයි. ඒකට උත්තරේ 3. අනුජාත යන වචනේ අනු යන උපසර්ගයක්. හරිනේ. එක උපසර්ගයක්. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. උත්තරේ 3. හරි. උත්තරේ 3. 24 බලමු 24ට උත්තරේ දාමු. සොරාදේශ සන්ධියට උදාහරණයක් නොවන්නේ. සොරාදේශ සන්ධියට උදාහරණයක් නොවන්නේ. සොරාදේශ සන්ධියට උදාහරණයක් නොවන්නේ. දෑත. දෑත කියන්නේ දේ ධන අත. ඒකේ තියෙන යන්නයි අයන්නයි එකතු වෙලා හැදෙනවා අයන්න දෑත සර ආදේශ සංදි ඒක හරිනේ එහෙනම් දෑත කියන්නේ සර ආදේශ සංදි එතකොට බලමු අපි අරුණ උදය අරුණ අරුණ ධන උදය අරුණෝදය වෙන්නේ අරුණෝදය නමනේ වෙන්නේ අරුණෝදය එතකොට මෙතන තියෙන අයන්නයි මෙතන තියෙන උයන්නයි එකතු වෙලා මේ නෝ ඇතුලේ තියෙන උයන්න හැදිලා තියෙනවා. ඒ කියන්නේ සරාදේශ සං. ඒකත් හරි. ඊළඟට මහේශ්වර බලමු. මහේශ්වර කියන එක විසන්දි වෙන්නේ මහදන ඊශ්වර. මහදන ඊශ්වර. මහේශ්වර වෙනවා. මේ හයන්නේ තියෙන අයන්නයි. මේ ඊ යන්නයි එකතු වෙලා ඒ යන්න හැදෙනවා. හරිද? මේ අල්හා යන්නට ඒ යන්න එකතු වෙලා හේ වෙනවා. සොරාදේශ සංධි. මහේශ්වර කියලා කියන්නේ සොරාදේශ සංධි. ඊට පස්සේ තියෙනවා පලාපල. හරි? පලාපල. පලාපල කියලා කියන්නේ පල ධන අපල මේකේ තියෙන මේකයි මේකයි දෙක දුරා දීර්ඝ වෙනවා දීර්ඝ සර සන්ධිය සමාන දීර්ඝ සර සන්ධි අයන්නයි අයන්නයි එකතු වෙලා ආයන් වෙනවා සමාන දීර්ඝ සර සන්ධි එතකොට මේක උත්තරේ තමයි අංක 4 හරි ඊළඟට දී ඇති අක්ෂර ගැලපීමෙන් නිර්මාණය වන නිවැරදි ග්‍රන්ථ නාමය තෝරන්න කියලා කියන්නේ නිවැරදි ග්‍රන්ථ නාමය තෝරන්න කියලා කියන්නේ. බලන්න try එකක් දීලා 25ට.
පුළුවන්ද කියලා වැඩේ කරන්න. ඔය විදිහේ ප්‍රශ්න කරනවා දැන් ඔවට හුරු වෙලා තියෙන්න ඕනේ අපරාධේ ලකුණක් අඩු වුණා කියලා කියන්නේ ලොකු දෙයක් නේ. 25ට මෙතන ගම්පෙරලි වගේ හදන්න තියෙන නමුත් එතන ගම්පෙරලි කියලා හදන්න බෑ. මෙතනත් එන්නේ නෑ. මේකත් නෑ. මෙතන එනවා හෙයියම් මාරුව. උත්තරේ අංක 4 එන්නේ හෙයියම් මාරුව. හරි. ඊළඟට අහනවා අංක 26 27 යටතේ දී ඇති අදහසට වඩාත් ගැළපෙන ප්‍රස්තාපිරුල්. හරි. ඒවන ලේසියනේ. වඩාත් ගැළපෙන ප්‍රස්තාපිරුල කිසියම් ආකාරයකින් නිදහසක් නොමැති වී. ඒ කියන්නේ කිසිම විදියකින් නිදහසක් නැති එකට ඉසරුදාවට කොට්ටේ මාරු කළා වගේ. ගිරයට අහුණු පුවක් ගෙඩිය වගේ. ගහෙන් වැටෙන මිනිහට ගොනා යන්න වගේ. කම්මලේ ඉන්න බල්ලා වගේ. කිසි ගාණක් නැති එකටනේ අපි කියන්නේ කම්මලේ ඉන්න බල්ලා වගේ කියලා. මේ කරදරයකින් තවත් කරදරයකට වැටෙනවා අපි කියනවා ගහෙන් වැන්න මිනිහට ගොනා යන්න වගේ කියලා. නැත්තම් කබලෙන් ලිපට වැන්න වගේ කියලාත් කියනවා. ඊළඟට ඉසෙරු දවට කොට්ටේ මාරු කළා වගේ. ඒ කියන්නේ කරන්න තියෙන විකල්පේ කරන්න නැතුව වෙන එකක් කරාම අපි කියනවා ඒක කියලා. ඉරේට වුණු පුවක් ගෙඩිය ඇවිල්ලා ඒට ගණ්ඩත් බෑ මේට යන්නත් බෑ මැදට ඉර වෙලා තියෙන්නේ. ඉතින් කොයි ආකාරයකින්වත් ගැලවෙන්න බෑ. ඒ නිසා උත්තරේ අංක 3. උත්තරේ අංක 3. ඊළඟට එන 27 27 තමන් කළ වැරද්ද තමන්ටම දැනීම. තමන් කළ වැරද්ද තමන්ටම දැනීම. අබකෑ මිනිහාගේ නහය දනවා වගේ. අනුන්ට කැපුවලේ තනමම වැටුණා වගේ. හෙල් කූඩෙන් වතුර අදිනවා වගේ. අටුවෙන් දුම්මට පැන්නා වගේ. හරිද? ඒක අනුන්ට කළ තමන්ට කැපුවල කියලා කියන්නේ තව කෙනෙක්ව කරදරේ වට්ටන්න කියලා තමන් කරදරේ වැටුනම තමයි ඒ වගේ ඒවා කියන්නේ. හිල් කූඩෙන් වතුර අදිනවා කියලා කියන්නේ තේරුමක් නැති වැඩක්. හිල් කූඩෙන් වතුර අදින්නේ බෑනේ. අබකෑමිනියගේ නහය දනවා වගේ. වැරද්ද කර අබකාබ්කෑ නහය දනවා වගේ. තමන් කරපු වැරද්ද තමන්ට දැනෙනවා. ඒ නිසා උත්තරේ අංක 1. ඊළඟට 28. ජයතිස් සහ රොසලින් මාටින් වික්‍රමසිංහ. නොලසා ශීඝ්‍රාර්ථය නිපාත පරිණාමවාදයේ යමක ක්‍රමික විකාශනය අටුකොටු යුගලපද. හරි. වඩාත් ගැලපෙන මෙතන කියන්නේ ABCD ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ මොකද්ද කියලා අහන්න. 28ට බලමු 4ද කියලා. ජයතිස්සරහ රොසලින් කාගේද? දාන බලන්න දන්න කෙනෙක් ඉන්නවද? ජයතිස්සරහ රොසලින් කියන්නේ කාගේ පුතාද? සැට් බොක්ස් එකේ දාමු බලන්න දන්න කෙනෙක් ඉන්නවද? ඒ කොළඹ යුගයේ හරිද? ජේෂ්ඨ කවි පරපුර නියෝජනය කරන කවියෙක් ඉන්නවා. එයා තමයි පියදාස සිරිසේන. පියදාස සිරිසේන. හරි. මේ පියදාස සිරිසේනගේ තියෙන නවකතාවක් ජයතිස්ස සහ රොසලින්. සහ රොසලින් මේ ලව් ස්ටෝරි එකක්. මේකට කියන්නේ වාසනාවන්ත විවාහය නොවත් ජයතිස්සහ රොසලින් මේ කතාවේ නම. මේ ගෑනු ළමයා ක්‍රිස්තියානි, පිරිමි ළමයා බෞද්ධ. ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගම ඇතුලේ තියෙන පරස්පරතාවයන්, ඒ කියන්නේ නිසරුතාවයන් තමයි මේකේ දෙන්න එක වාද විවාද කරගන්නේ. මුන් දෙන්න ලව් කරන්නේ නැහැ කොයි වෙලාවක. තමන්ගේ ආගම ගැන තර්ක කරන එක තමයි දිගින් දිගටම ජයතිස්සරහ රොසලින් කරන්නේ. ලස්සනයි කතාව. නෑ සෝරි. ඒ වගේ ලස්සන කතාවක්. ඊස් තියෙනවා එයාගෙම තව එකක් රම්බණ්ඩා ඩිංගිරි මණිකා. රම්බණ්ඩා සහ ඩිංගිරි මණිකාගේ පෙම් කතාව. කෝංගොඩ වික්‍රම්පාල නොහොත්
ඩිංගිරි වැනික එකත් හරි අපූරු කතාවක් හරියට නිකන් ෂෝලොක් හෝම්ස් වගේ අවුෙච් වෙලාවක නිකන් කියවලා බලන්න. හරි එහෙනම් බලමු. එතකොට ජයතිස්සරා රොසලින් මාඩි වික්‍රමසිංහගේ නෙවේ. එතකොට ඒක නිවැරදි වන්නේ. එතකොට BCD වෙන්න එපා නේද? BCD කියන උත්තරේ එන්නේ කොහෙද? 4. හරි. උත්තරේ 4. අංක 29 යටතේ. 29 යටතේ තියෙන ප්‍රශ්නේ අපි බලමු. මා විවා වාක්‍ය කීපයක් තියෙන්නේ. මා විභාගයෙන් සමත් වෙති සියලු දෙනා සිතයි. ශිෂ්‍යයන් කෝලාහල වලට සම්බන්ධ නැත. මිනිස්සු විසින් ගස්වැල් ආරක්ෂා කරනු ලබයි. නායයාමින් සතුන්ද මිනිස්සුන්ද කරදරයට පත්විය. වාට තියෙන එතකොට මේ අතවුඩ 29 තියෙන්නේ දී ඇති ප්‍රශ්න වලට ව්‍යාකරණානුකූල නිවැරදි වාක්‍ය තෝරන්න. දාමු බලන්න ටිකක් හිතලා හොයලා බලලා උත්තරේ කොහොමද කියන්නේ. ටික නම් රීතිත් එක්ක තමයි ලියන්න ඕනේ. හරි බලමු. පළවෙනි වාක්‍ය ඇවිල්ලා 29:2 කියලා කියනවා බලමු. මා විසින් විභාග sorry මා විභාගයෙන් සමත් වෙති සියලු දෙනා සිතති. මේ වාක්‍ය හරිද වැරදිද කියලා දැනගන්න නම් නීතියක් තියෙනවා මෙන්න මෙහෙම. හරිද? සැකයක් නික ඔලුවට දාගන්න. සැකයක් හෝ හරි සැකයක් හෝ වාර්තාවක් සැකයක් හෝ වාර්තාවක් ප්‍රකාශ කරන වාක්‍යක කාණ්ඩ දෙකක් තියෙනවා. හරිද? පළමු වාක්‍යයේ කර්තෘ අනුක්තව තියන්න ඕන. හරි අනුක්තව තියන්න ඕන. ක්‍රියාපදයේ ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තියෙන්න ඕන. අනෙක් කොටස සාමාන්‍ය රීතිය යටතේ ලියන්න. සැකයක් හෝ වර්තාවක් ප්‍රකාශ කරන වාක්‍යයක කාණ්ඩ දෙකක් ඇත. හරිද? කාණ්ඩ දෙකක් තියෙනවා. පළමු වාක්‍යයේ කර්තෘ අනුක්තව තියන්න ඕන. ක්‍රියාපදයේ ප්‍රථම පුරුෂ බහුවචනෙන් තියන්න ඕන. ඔන්නෝක තමයි රීති. හරිද? දැන් වාක්‍ය දැක්කම මේ රීති ඔළුවට එන්න ඕන. දැන් බලමු එහෙම දෙයක තියලා තියෙන්නේ. සමත් වෙති. හරිද? සමත් වෙති. ඔන්න සැකයක්. ෂුවර් නෑනේ. සැකයක්. ෂුවර් නෑ. සමත් වෙති. සැකයක් වාර්තා කරන්න. එහෙනම් කතුරු කොහොමද තියන්න ඕන? අනුක්තව තියන්න ඕන. ප්‍රථම පුරුෂ බහුවචනෙන් තියන්න ඕනේ ඒකත් හරි. අනෙක් කොට සාමාන්‍ය රීතියට තියන්න ඕනේ. සියලු දෙනා කියන්නේ බහුවචන. හරි. සිතති වෙන්නේ බය සිතයි කියලා තියන්න බෑ. මොන වාක්‍ය වැරදි. ශිෂ්‍යයන් කෝලාහලයට සම්බන්ධ නැත. ඇත ඇති. හරිද? ඇත ඇති. නැත නැති. යන පදයකින් වාක්‍යයක් අවසන් වෙනවා නම් ඒ කර්තෘ උක්තව තියන්න ඕනේ. හරි. දැන් මේකේ නැත කියලා ඉවර වෙලා තියෙනවා කර්තෘ අනුක්ත කරලා තියෙනවා. ඒ නිසා ඒක වැරදි. හැබැයි ඇත ඇති නැත නැත කියන එකට කලින් පූර්ව ක්‍රියාවක් ආවෝ. අන්න කර්තෘ අනුක්ත කරලා තියන්න ඕනේ. නමුත් මේකේ පූර්ව ක්‍රියාවක් නැත. ඒ නිසා කතෘ උක්තව තියෙනවා. හරි.
කියන්නේ ඒකත් උත්තරේ නෙවෙයි. මිනිසුන් විසින් ගස්වැල් ආරක්ෂා කරනු ලබයි. දැන් මේක කතුරුකාරක වාක්‍යයක්ද කර්මකාරක වාක්‍යයක්ද? මේක කර්මකාරක වාක්‍යයි. හරි, කර්මකාරක වාක්‍යයි. මිනිසුන් විසින් හරි. ගස්වැල් කියන්නේ කර්මය. එයා ඒක වචනයි. කරනු ලබයි කර්මකාරක ක්‍රියාව. උත්තරේ හරි. තව සරලයි. නායයාමෙන් සතුන්ද මිනිසුන්ද කරදරයට පත් වේ. වර්ධාතුක ක්‍රියාමූලයකින් අවසන් වන වාක්‍යයක් ඔලුවට ගන්න. වර්ධාතුක ක්‍රියාමූලයකින් අවසන් වන වාක්‍යයක. වර්ධාතුක ක්‍රියාමූලයකින් අවසන් වන වාක්‍යයක කතුරු දෙකම උක්තව තැබිය යුතුයි. හරි, ඒ අනුව හතර වැරදි. උත්තරේ අංක 3. ව්‍යාකාරයට ව්‍යාකරණ රීතිත් එක්ක තමයි මේවා ලියන්න වෙන්නේ. දැන් මේකාව බලමු අපි. බලමු ඊළඟ එකටත් උත්තරේ දාන්න 30ට. 30ට දාන්න බලන්න උත්තරේ. හරි බලමු. සියලු නල නිලියෝ වේදිකාවේ රඟපානු ඇත. අර කලින් විදියටම ඇත ඇති නැත නැති කියන එකෙන් අවසන් වෙලා තියෙනවා. එහෙනම් ඒක කතුරු මොකක් වෙලා තියෙනද? උක්ත වෙලා තියෙනවා. හරි, කතුරු උක්ත වෙලා තියෙනවා. නලු නිලියෝ කියලා. සියලු නලු නිලියෝ කියලා. නලු නිලියෝ කියලා උක්තයිනේ. එතකොට මේ වාක්‍ය හරිද? නැත. ඇයි? ඇත කියන එකට කලින් රඟපානු කියලා තියෙන පූර්ව ක්‍රියාව, කුදාන්ත ක්‍රියාව. කුදාන්තයක් හරි පූර්ව ක්‍රියාවක් හරි තිබුණොත් මෙයා මොකක් වෙලා තියෙනවද? නළු නිලියන් කියලා අනුක් වෙලා තියෙනවා. ඒ කියන්නේ එකවර. හරි. ළමයින් ප්‍රවීණයන් මෙන් රංගනයේ යෙදුනහ. සෝරි. ළමයින් ප්‍රවීණයන් මෙන් සෝරි ළමයි ප්‍රවීණයන් මෙන් රංගනයේ යෙදුනහ. බලමු. ළමයි කියන්නේ බහුවචනයි. යෙදුනහ කියලා බහුවචනෙන් ඉවර කරලා තියෙනවා. මෙන් කියලා නිපාතයට කලින් ප්‍රවීණයන් කියලා අනුක්ත කරලා තියෙනවා. බලවත් මේකේ වරදක් නැහැ. ඔවුන් දක්ෂ ක්‍රීඩකයෝද ද කියන නිපාතයෙන් අවසන් වෙලා තියෙනවා. ඔවුන් කියලා අනුක්ත කරලා තියෙනවා. අපි රෝගීන්ට ඌටන් කරනු වටි. කරනු වටි අපි කියලානේ තියෙන්නේ. එතකොට මේකේ උත්තරේ එන්නේ අංක 2. උත්තරේ 2. හරි, ඊළඟට අපි යමු. වෙලාවක් යනවා. ඉක්මනට පොඩක් යන්න. පරිත්‍යාගශීලව තම ආධාර විපතටපත් වූවන්ට බෙදා දුන්හ. මතින්තරව නිරෝගීව ජීවත්වන් ඔවුන් නරියකු මෙන් කපටිය. ප්‍රධානියා ලේකම්වරිය ලවා ලිපියක් ලියවයි. ඒ සඳහන් වාක්‍යවල තදාකුරෙන් මුද්දිත පද හැඳින්වීම සඳහා යෙදෙන ව්‍යාකරණ අනු අංග කුමක්ද කියලා අහන්න. හරි, බලමු. 31ට දාමු උත්තරේ.
අපරාධ क्या सर क्यूब पे कोई लगेगा හරි ඔය ඔන්න මං ඔයාලට උපදේශ ආදරයෙන් ටික පොඩ්ඩක් පෙන්නන්න හදන්නේ මේ තියන්නේ පද උත්සවන අවස්ථා නිකන් මම පොඩ්ඩක් මතක් කරගෙන යන්නේ ඔයාලට පොඩ්ඩක් වැදගත් වෙයි කියලා හිතන නිසා अरे प्रत्येन उत्सव सिटी अवस्था वाक्य का आख्याते निवात अवसान क्रियापदेन उक्तवन नाम पद उक्त स्वरूपेन सिटी ආද්‍යහාර වශයෙන් ආඛ්‍යාතය ගත යුත්තන්දී පැහැදිලි ආඛ්‍යාතයක් නොමැති විට උක්ත උක්ත ස්වරූපයෙන්ම තැබිය යුතුය. හරි. ඒ කියන්නේ මෙවර දක්ෂ මැරයෝ පළාත් සභාවෙනි. ඒ වගේ ආද්‍යහාර වශයෙන් ගන්නකොට අපි පස් වෙලාවක මේ ටියුට් එක නිබන්ධන කතා කරන්න පුළුවන් කතා කරමු. ඊළඟට ද්විත්ව උක්තයේ උක්ත දෙකක් ඇත ආඛ්‍යාත පූර්ණ ලෙසදී ඇත උක්තෙන් කියවෙන දේ නැවත වරක් ප්‍රකාශ වෙයි නම් එය උක්ත ස්වරූපයෙන් තිබිය යුතුය. හරිද? අනික මම රීති කිව්වා. නැත ඇති නැත නැත යන පදයකින් වාක්‍යයක් අවසන් වෙයි නම් එහි කර්තෘ උක්තව තිබිය යුතුය. මං කිව්වේ උක්තව තියන්න ඕනේ කියලා. හරි. කවුදුද කවරහුද හෝ කවරහුද ආදී පද යොදාගත් ප්‍රශ්න ඇසීමේදී කර්තෘ උක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. හරිද? ප්‍රශ්නාර්ථයේ ද නිපාතේ ප්‍රාණවාචි නාම පදයක් සමග සම්බන්ධ වෙන විට කර්තෘ උක්ත ස්වරූපයෙන් සිටි. සුතිශෝතනාර්ථයේ හැඟවීමේදී කර්තෘ උක්ත ස්වරූපයෙන් තිබිය යුත්තේ ලලු ප්‍රත්‍යමේදී යේද. ඇය ගැබිනියක්ලු උක්තව තියන්න ඕනේ කියලා කියනවා. හෙවත් නිපාතෙන් වාක්‍යයක් සම්බන්ධ වෙන විට කර්තෘ පද දෙකම උක්තව තිබිය යුතුය. වදාතු ක්‍රියාමූලයෙන් අවසන් වන වාක්‍යයක කර්තෘ දෙකක් උක්තව තිබිය යුතුය. ඇතම් වාක්‍යාත්මක රහිත පදවල ඊලු ල නිපාතය යෙදුන විට කර්තෘ දෙකක් උක්තව ඇත. නාම ධාතු ක්‍රියාවකින් අවසන් වන වාක්‍යයක කර්තෘ උක්තව තිබිය යුතුය. වාක්‍යයක උක්තය වශයෙන් කෙනෙක් දෙනා දෙන පදයකට මුලින් යෙදෙන නාම පදේ උක්තව තිබිය යුතුය. බොහෝ දෙනෙක් මිනිස්සුනම් මිනිස්සු උක්තව තියන්න ඕන. අවනිකම් මේ මතක් කරගෙන යන්න ඈ. දසා හායන සමුච්චාර්ථ නිපාත කර්තෘ වශයෙන් යෙදෙන පද උක්ත ස්වරූපයෙන් තිබිය යුතුය. හරි. ප්‍රශ්නාර්ථයක් වූ ආශිර්වාදයකින් අවසන් වන වාක්‍යයක කර්තෘ උක්තව තිබිය යුතුය.
मैंने भी युत्तो युत्तो यार पद सहित वाक्य का कर्तृ उक्तव तिबिर ओय ओतेंटेन कन तियेने तनिकर उक्त वेन अवस्था एलागे सिंहले पद अनुक्तव यदेन अवस्था कर्मकारक वाक्य कर्तृ अनुक्तव तबिय युत्तो हरिद एलागट कर्तृकारक वाक्य कर्मे वशयेन यदेन नाम पदे अनुक्तव तबिय युत्तो वैनि सदा उदेसा मेन से आदि पदाश्रित यदेन नाम पद अनुक्त स्वरूपेन तियंडो अनियमार्थ संभाव्य क्रियापद आश्रित नाम पद वलट मुलिन्म मुलिंग यदेन नाम पदे अनुक्त स्वरूपेन तियन्नो अलियतुन पैमिनियोत निवस कडा दमाय हरि अनियमार्थिन कडा दमाय वरने पैमिनियोत कियने तोकट अलियतुन किन अनुक्त करन कालार्थ असंभाव्य क्रियापद आश्रित नाम पद वलट मुलिन यदेन नाम पद अनुक्त रूपेन उदय अनुक्त कर्तृ हंगवन नाम पदे होत कर्मकारक वाक्य कर्तृ अनुक्त रूप गन ऊवन कुदंत पदेकट मुलिंग नाम पदे अनुक्तवती अन्नो ऐत वती नर मंकी वे आवोत पूर्व क्रियावक्को अभाव क्रियावक्य ऐत ऐति नैत नैति तिबे यान पदवली नवसन वाक्य के पूर्व क्रियापदयक्को भाव क्रियावक मुलट एदेन नाम पद अनुक्त रूपेन सिरे अन्न अनुक्त रूपेन ति अन्नो इलगट अंतर्वाक्य वल यदेनवा यनवा बलनवा आवा बलुवा वेनि कुदंत पदवलट मुलिन एदेन नाम पद उक्त रूपे नेदे हरि अनुक्त रूपे नेदे यानवा बलनवा ए वगे क्रियापद वलट कालेंगेवा अनुक्त रूपेन तियानो ऐ केसेद कवरदाद मोनवाद प्रश्नार्थवाची पदेकि आहनवान अवसान वेनवान एकेत अनुक्तव तियानो कृदंत रूपयक अवधारणे करनेवा गुरुल गोमीनी लमा इन्य ए वगे पद अनिवार्य अनुक्त करला तियानो युतु ऐ हेकि मेनवी यान पदवलिन अवसान वेनवान एवत अनुक्त करला तियानो දෙනෙක් දෙනා දෙන දෙනා ආශ්‍රිත ඒවත් අනුත්තර කරලා තියෙනවා මේක බොහෝ අප බොහෝ දෙනා මිසක් අපි බොහෝ දෙනා නෙමෙයි ඒකයි ඒ කියන්නේ ආසහා සහයන නිපාත පද කැටුව සමග යන අදහසින් යෙදෙන විට ඒත් අනුත්තර කරලා තියන්න ඕනේ ප්‍රශ්නාර්ථයක් නැතහොත් සැකයක් පළ කරන වී නිපාතේ සම්බන්ධ කතුරු අනුත්තර රූපෝ තියන්න ඕනේ හරිද ඊට පස්සේ මම කිව්වේ අර සැකයක් හෝ වார்த்தාවක් ප්‍රකාශ කරන වාක්‍ය කොටස් දෙකක් ඇත ඒ අන්තර් වාක්‍ය කතුරු උක්තව තැබිය යුතු අතර ආඛ්‍යාතය බහුවචනයෙන් තැබිය යුතුය අනෙක් කොටස සාමාන්‍ය රීතියට තලිවිය යුතුය ඒ කිව්වේ මම අර ඒ රීතිය තමයි අතෙන්දි සම්බන්ධ වුණේ ඔය කිව්වේ උක්ත ආඛ්‍යාත සම්බන්ධ ඒකනම් සමූහයේ රැළ සමග කියනකොට බහුවචනයෙන් තියන්න ඕනේ ඒ වගේ රීතිත් මූලික වශයෙන් රීති කීපයකුත් තියෙනවා ඉතින් ඔය රීති සියල්ලම යම් ප්‍රමාණයකින් දැනගෙන ඉන්න ඕන උක්ත ආඛ්‍යාත සම්බන්ධයට අදාළව वाक्य निवेदी करण कोट हरि දැන් ඒකට අදාළව තමයි මෙතන මේ නලු නිලියෝ කියන එක අනුත වෙන්න ඕනේ මේ ද කියනකොට අන්න ඒ වගේ අදාළව ඒ රීති වලට අදාළව ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ වාක්‍ය ටික නිවැරදි කරන්න හරි අපි යන් 31ට 31 බලමු परित्यागशीली कील की उक्त कर्तृ हरिणि जीवत्वन्न कील की विधिक्रिया नर्यकु कील की अनुक्त कर्मय हरि इतकोट लिय वाइक्या प्रवेश क्रिया उत्तरे इसलमेंट उक्त कर्तृ क्रिया उत्तर तुन अरे एने अरे अनुक्त कर्मी बी ए डी बी इतकोट सी तुन तम एन उत्तरे अरे इलाट පහද්දක්කන වාක්‍ය ලේඛන වහරයට හැරවුවිට වඩාත් නිවැරදි එක මොකද්ද කියලා අහනවා. අපි ගායකයන් එක්ක කතා බහ කළා. ගායකයෝ අපි සමග කතා බහ කළමි. ගායකයෝ අප සමග කතා බහ කළේය. අපි ගායකයන් සමග කතා බහ කළෙමු. අපි ගායකයන් සමග කතා බහ කළෙමු. අපි ගායකයන් සමග කතා බහ කළෙමු. හරි. දාන බාණ්ඩයකට උත්තරේ 32ට වඩාත් ලේඛන වහරට ගත්තාම
අපි ගායකයන් සමග කතාබහ කළෙමු. අප ගායකයන් සමග කතාබහ අපනම් කලින් වෙන්න බෑනේ. ගායකයෝ අපි සමග කතාබහ කලින් වෙන්නත් බෑ. මොකද අපි වෙන්න බෑනේ. ගායකයෝ අපි සමග කතාබහ කලින් කියලා දෙකම උත්තර වෙන්නත් බෑ. නිසා උත්තරේ එක. හරි. හරවුල නන්දිමිත්‍ර මහතාගේ නිර්මාණ වන්නේ තෙන්කොට්ටන් පියසේ නැසු ප්‍රශ්නයක් වක්කඩ බඳිමු වතුරමල. තෙන්කොට්ටන් මහින්ද ප්‍රසාද් මස්සීපුලගේ පියසේ නැසු ප්‍රශ්නයක් මුනිකරුවන් පතිරණගේ වක්කඩ බඳිමු හරවුල නන්දිමිත්‍ර කේ උත්තරය අක්ක 3. රූපකයක් සහිත පාඨය තෝරන්න. රූපකයක් සහිත පාඨය තෝරන්න. රූපකයක් සහිත පාඨය තෝරන්න. සරි. වතුරමල එන්නේ අරවුල නන්දිමිත්‍ර අරවුල නන්දිමිත්‍රගේ තමයි වක්කඩ බඳිමු නෙමෙයි වතුරමල ඈ සෝරි ඒක හදාගන්න. හරි. රූපකයක් සහිත පාඨය තෝරන්න. රූපකයක් සහිත පාඨය තෝරන්න. මේකේ තියෙන්නේ රූපකයක්. ඒ කියන්නේ උපමාවක් නෙමෙයි රූපකයක් අඳුරනවාද කියලා බලන්නයි මේ හදන්නේ. හරි. කොට යා මට ડોකියුමන්ට් එක පේනව නේද? හරි. ආයතන පේනවාද කියලා? පේනවනම් හෑන්ඩ් මාක් එකක් දාන්න මම ෂෙයා කරලා පස්සේ ඇවිල්ලා එක්කල මාරුම් දාන්න. හරි. රූපකයක් සහිත පාඨය තෝරන්න කියලා කියන්නේ. දැන් අපේ වෙලාව නම් හරි. අපි මේක කතා කරලා ඊළඟ දවසේ මේකෙන් ඉස්සරහා ඊටු ටික කතා කරගෙන යමු. රූපකයක් මේ නේත්‍රාද්‍රව්‍ය නිසා ඈ සුනේත්‍රානම් වන්නීය. ඒ වර්ණයෙන් හා දීප්තියෙන් ඉඳුනු රුවණක් බඳුය. 34ට 4 කියලා දාන්න. හරි බලමු. ඒ මල්පෙති යුවලක්ය. හරි. දෙතොවලනි ආවරණය වන සිනාසන කල පුෂ්ප වර්ගයක් මෙන් විකසිත වේ. බලමු නේත්‍රද්‍රව්‍ය නිසා නේත්‍රානම් වන්නේ. ඒ වර්ණයෙන් හා දීප්තියෙන් ඉදුලිමේ රුවණක් බඳු කියලා තියෙනවා. එතකොට ඒක උපමාවක්. සවනක් ගැන බුදුරසින් මුළු ලොව සදමින් වඩත් සියලු නුව රැසින් සැදෙත් විද මොනරුන් නටත්. හරි. ඒක නෑ. නානාවිද විහංග ගණයාගේ මధుර ජංගාර කුහකුරාව ගුමු කුමාරාදී කන්කලු වූ සුභික්ෂිත කන්කලු වූ කියලානේ කියන්නේ. එතකොට වැකොඳ සම්මලකාදී හේමල්පිති යුවලක් දෙතොලින් ආවරණය වූද සිනාසෙන කල පුෂ්ප ගර්භයක් මෙන්. එතකොට එතන මෙන් කියලා තියෙනවා. ඒ මල්පෙති යුවලක්ව දෙතොලින්. උත්තරේ අංක 4 30ට 2 31ට. හරි. මේ නේත්‍රාදීන් සයස නේත්‍රානම් වන්නේ ඇ වර්ණිනා දීප්තන් ඉඳුල්මින් රුවණක් බඳුයි. බඳුයි කිව්වම උපමාවක් රූපකයක් නෙවෙයි. නවනක් ගණ බුදු රැසින් මුළු ලෝකම සදමින් වඩුත් සියලු නුවර රැසින් සැදෙත් ගෙයි ගෙයි පිලිසක් විදහා මොනරුන් නටත් නරත්. ඒක ඇත්තම නෑනේ. එතකොට නානාවිද විහඟ ගණයාගේ මధుර සංගාර ගෝකරා ගුණාදී කන්කලෝ සුපිෂ්පිතෝ වැකොඳ කමල ලතා. ඒකෙත් නෑ. ඒ මල්පති ඉවරක්. උත්තරේ අංක 4. හරි. එහෙනම් අපිට කාලය ගෙවිලා තියෙන නිසා අපි මෙතන ඉඳලා ඉස්සරහට ලබන සතියේ සාකච්ඡා කරමු මේ ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම. එහෙනම් අද දවසේ සම්බන්ධ වෙච්ච හැමෝටම සුභාරාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ප්‍රශ්නයක් තිබුත් මට මොකක් හරි කලබලයට හරි උත්තරයක් හෙට මෙහෙට වෙලා තිබුණොත් අවස්ථාව තියෙනවා කියන්නේ මෙන්න මේකට මේක නේද කියලා chat box එකේ ප්‍රශ්න කරන්න පුළුවන් ඔයාලට. සමහරලාට මගේ කලබලයට හෙට මෙහෙට මොකක් හරි උත්තරයක් හෙට මෙහෙට වුණා නම් මට දැනෙන පරිදි ලෙස වූ බවක් මතක නැහැ. මේ මොකක් හරි වුණා නම් ඔබට පුළුවන් ඒ ගැන කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. chat box එකේ දාන්න පුළුවන්. එහෙමනම් ඔබට සමුදෙනා සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතිය හමු වෙමු. එතෙක් ඔබට සුභ සතියක්. ජය වේවා.